ගාල්ලේ අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටස. හොලන්ද පාලනයෙන් පස්සේ බටාවියාවේ කරපු ඒ ප්‍රකාශනය නිසා ලංකාවට රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරා. රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරද්දී අපේ කොමාන්ඩර් තුන අධිකරණ බල ප්‍රදේශ බවට පත් කළා. එකක් තමයි ගාල්ල. මේ හැම එකේම විශේෂයෙන්ම රාඩ් 1 ජස්ටිටියා, ඒ කියන්නේ අධිකරණ මණ්ඩලය, සිවිල් රාඩ් සිවිල් මණ්ඩලයයි, ලෑන්ඩ් රාඩ් කියලා ඉඩම් මණ්ඩලය පත් කළා. මේවන් තමයි අපේ අධිකරණය ආරම්භ වුණේ. ඒ බලනවා නම් ඇමරිකාවත් පටන් ගන්න ඉස්සෙල්ලා අපි ආරම්භ කළා තියෙන්නේ. ඒ අනුව ගාලු කොමාන්ඩරිය දෙකකට බෙදලා තිබුණා. මාතර දිසාව නියයි, ඉතුරු එක තිබුණේ ගාල්ල. කඩවත් හතර තිබුණා. ඒ වගේම ගඟබඩ පත්තුව තිබුණා, හිනිදුම පත්තුව තිබුණා, තල්පේ පත්තුව, වලල්ලා විට පස්සෙයි වලබොඩ පත්තුව. මං හිතන්නේ අධිකරණ කලාපයක් හැටියට තාම මේ වගේම පවත්වාගෙන යන්නේ මේ ගාලු දිස්ත්‍රික්කයේ පමණයි. ඒ විශාල ඉතිහාසයක් තියෙනවා. ඉඩම් මණ්ඩලයේ විශේෂයෙන්ම බහුතරයක් හිටියේ හොලන්දාකය, සුළුතරය හිටියේ ලාංකිකය, රුහුණේ ගාල්ලේ හිටපු අය. එතනින් තමයි අපේ අය ශ්‍රී ලාංකිකයෝ නීතිය ඉගෙන ගත්තේ. ගාල්ලෙත් කොළඹත් යාපනේ. ඉතින් ඒ අය තමයි පසුව නීතිය ඉගෙනගෙන ඉංග්‍රීසි කාලෙදී නීතිඥවරු හැටියට පැමිණියේ. එක්කෙනෙක් තමයි මගේ පියාගේ පාර්ශ්වයෙන් එන මගේ මුතුමිත්ත. එතුමා ක්‍රයිස්ට් චර්ච් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා මෙහාට ඇවිල්ලා පෙරදෝල් මහත්තයේ හැටියට ක්‍රියාත්මක කරා. එතුමාගේ නම සමර වික්‍රම, ප්‍රොක්ටර් සමර වික්‍රම කියලා කලහේ වලව්වේ මං හිතන්නේ නීල් ඩී ඇල්විස් මහත්මයාගේ කණ්ඩායම අපි ඔක්කොම ඒකට සම්බන්ධයි. මගේ මුත්තා මේ ගාලු උසාවියේ පරිවර්තන මුදලි, ඉන්ටර්ප්‍රෙටර් මුදලිය. ඉතින් ඔන්න ඇතුළට ඇවිල්ලා තියෙන මම නම් මේ උසාවියට එක දවසකට ඇවිල්ලා නැහැ. ඒත් දැන් පෞලියා ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් මගේ පියාගේ මාගේ පාර්ශවයේ මුතුමිත්තත් මේ හිටියා, ගුණවර්ධන ડોක්ටර්. එයාට පුත්තු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගාල්ලා ගත්තා, අනික එක්කෙනා තමයි කුරුණෑගලට ගිහින් මූණමලේ ප්‍රොක්ටර්ගේ දුව බැඳලා අපේ පවුලට ආවේ. ඒ විදිහට තමයි දෙපැත්තෙන්ම තියෙන සම්බන්ධකම්. ඉතින් මම පරම්පරාවේ 6 වෙනිය. දැන් 7 වෙනියකුත් ඉන්නවා, කවුරුවත් උසාවියේ නැහැ. ඒත් මේකෙන් පෙන්වන්නේ අපි ලංකාවේ බොහෝ දෙනෙක් මුල් කාලයේ ඉඳගෙන නීතියේ හිටියා. නීතියේ ඉඳලා ව්‍යවස්ථාදායක සභාවට ගියා. පළමුවෙන්ම ගිය චාල්ස් ලෝරෙන්ස්, ඒ වගේම රිචඩ් මෝගන්, ජේම්ස් ඩී ඇල්විස්, මුතු කුමාරසාමි ඔක්කොම නීතිඥයෝ. මෙහි එක එක මණ්ඩල තියෙනකොට එතෙන්ට ගියා. ඉතින් නීතිඥයෝ තමයි මේ ඇත්ත වශයෙන්ම අපේ ව්‍යවස්ථාදායක ක්‍රමේ පදනම වුණේ. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා විශේෂයෙන්ම සර්වජන ඡන්දය ලැබුණේ නිසා ඩොනමෝ කොමිසම යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඒක අලුත් ව්‍යවස්ථාවක් වෙන එක රටකවත් නැහැ. අපි වෙන රටවල් දිහා බලන්න වැඩක් නැහැ, අපි දිහා බලන්න ඕනේ. ඊට පස්සේ ආවා සෝල්බරි ව්‍යවස්ථාව. ඒක හැදුවේ සකස් කරේ අයිවෝ ජෙනින්ග්ස් මැතිතුමා. ඒක ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි සම්ප්‍රදාය එතෙන්ට ගෙනා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙනාවා, අපි ඉංග්‍රීසි ක්‍රමයේ අරගත්තා. ඊට පස්සේ ආවා පළවෙනි ජනරජ ව්‍යවස්ථාව කොළිනාද්ද මැතිතුමා එක අරගෙන. ඊට පස්සේ දෙවනි ජනරජ ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. ඉතින් අපිට ව්‍යවස්ථා ඉතිහාසයක් තියෙනවා. නීතිය ගැන බැඳීමක් තියෙනවා. නීතියට ගරු කිරීමක් තියෙනවා. ඉතින් ඒ දිහා බැලුවම මොකද්ද මේ රටේ විශේෂ ස්ථානය? 1931 සර්වජන ඡන්දය ලැබුණේ ලංකාවට. ආසියාවේ, අප්‍රිකාවේ. වෙන කාටවත් ලැබුණේ නැහැ. ඇමරිකාවෙත් කළු මිනිස්සුන්ට ඡන්දය තිබුණේ නැහැ සමහර ප්‍රාන්තවල. අපි මේක අරගෙන අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියා කළා තියෙන එකම රට ආසියාවේ, අප්‍රිකාවේ, ලංකාව. මට තව එක රටක් කියන්න අඛණ්ඩව කරලා තියෙනයි. අපි මේ ගැන ආඩම්බර වෙන්න ඕනේ. අපිට යුද්ධ තිබුණා, කැරලි තිබුණා, මානව හිමිකම් උල්ලංඝනය වුණා,
උසෑ වලට ගිහින් අපි ඒකට සහන ලබා ගත්තා. අඩුපාඩුකම් තියෙනවා, අදත් තියෙනවා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ 1933 ඉඳන් ආසියාවේ අප්‍රිකාවේ ආරක්ෂා කරපු එකම රට ලංකාව. අපි ගහගත්තා, වාද කරා, ඔක්කොම තියෙනවා. 72 ව්‍යවස්ථාවට විරුද්ධ අපි වැඩ කරා. 78 ව්‍යවස්ථාව කිනව ඒකට විරුද්ධ අනික් අයවක් කරා. ඒත් කෙසේ හෝ අපි තීරණය කරා මේක කැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් අපි කොහොම හරි ක්‍රියාත්මක කරනවා කියලා. ලංකාව විතරයි පරාජය වුණාන් පස්සේ බලේ මාරු කරේ ප්‍රශ්නයක් නැතුව. ශ්‍රීමත් ජෝන් කතලාවට කිව්වහම බලේ ඉන්න කියලා, බලේ හිටියේ නැහැ. එයා බාර දුන්න බණ්ඩාර නැහැ. එයා බණ්ඩට කියන්න කියලා මම යනවා කියලා ගියා. එහෙම තමයි ගියේ හැම වෙලේම. 64 ප්‍රශ්නයක් ඇති වුණා, 65 අපිත් ගිහින් බණ්ඩාර නායක මැතිණියගේ කණ්ඩායමත් සාකච්ඡා කළා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ක්‍රියාත්මක වෙනවා. බය වෙන්න එපා. ඒක නැති වෙන්න. ඒ ගැන වාද විවාද තියෙනවා. ජනාධිපති ක්‍රමයේ තියන්නේ නැත්තම් අගමැති ක්‍රමයේද, ඔය ඔක්කොම තියෙන ෆෙඩරල් ක්‍රමයේද, ඒ ඔක්කොම තියෙනවා. මේව නැතුව නම් ඉතින් මම පුදුමයි. මේ අපේ සමහර අය මේ ප්‍රශ්න අහම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා කියන එක. ඇයි එහෙම කියන්නේ? අපේ ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි, දේශපාලන ක්‍රමයයි කොහොම හරි මේ ක්‍රමවේදයේ ඉදිරියට ගෙනින් තියෙනවා. අධිකරණගතයේ සේවය ඇති වෙලා තියෙනවා. යම් කිසි විදියකට අපිට පුළුවන් නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඉදිරියට ගෙනියන්න. අපේ ලොකුම තර්ජනය වුණේ 2022 ආණ්ඩුව එහෙම මෙහෙම ගියා. තව ටිකක් ගියා නම් වැටෙනවා. අපි ඔක්කොම ඇදගෙන දැන් ක්‍රියාත්මක කරනවා. අපි ගන්න පියවර ගැන එකඟ වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ නෙමෙයි. දැන් ඇමරිකාව බලන්න. ට්‍රම්ප් එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ තීන්දුව කියවන්න. සමහරු කුණු හරපෙන් බයින අග්‍රමිෂකාරතුමාට. අනික් අය මල්ලෙක්ට ප්‍රශංසා කරනවා. සමහර කුසාවි ඉදිරියේ එක එක විදියට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ ඔක්කොම කරා කියලා කවුරුවත් කියන්නේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවද කියලා. අනේ ට්‍රම්ප් ආව මොකද්ද වෙයි කියලා. ඒත් එතන කියන්නේ අපි දන්නේ, අපි හැම එකකම පෙන්වන්නේ මමයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකයා, මේගොල්ලෝ නෙමෙයි. මේ දේශපාලනියෝ දන්නේ නැහැ කියලා. මේ දේශපාලඥෝ නීතිඥයෝ. සමහර විට කියන අයට වඩා නීතිය දැනගෙන ඉන්න අය. ඒ නිසා මං හිතන්නේ අපි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න යමු. මෙතන අපි වාද කරනවා. ඒකත් එක එක පක්ෂ වෙනුවෙන් වාද කරනවා. උසාවියට යනවා. මූලික අයිතිවාසිකම් නඩු දානවා. ඔය ඉතින් මේක සෙල්ලමේ කොටස. ඒක නවත්තන්න ඕනේ. දැන් ඡන්දයක් එනවා. ඉතින් ඡන්දේ තියෙනවා. දැන් අපේ අග්‍රමිෂකාරතුමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා තියෙනවා මේ ඡන්දේ මේ විදිහට තියන්න ඕනේ කියලා. අපිත් ඒකට එකඟයි. මොකද හරිද අපි ඔක්කොම කෑ ගහන්නේ. මම ඒ පසුබිම කියන්නේ ඔක්කොම 2015 අපි අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මේවා මම ඉන්නකොට මම බාර දෙන්නේ චොක්සි නීතිඥතුමාට. චොක්සි නීතිඥතුමා එදා ජීවතුන් අතර හිටියේ නැහැ. මම වටේ බලලා අපේ හිටියා අපේ නීතිඥ ජයම්පති වික්‍රමරත්න. මම එතුමාට කිව්වා මේක කරන්න කියලා. එතුමා කරනකොට ඒ පළපුරුද්ද නැති නිසා එක වාක්‍යයක් අයින් කරන්න බැරි වුණා. ඔච්චරයි තියෙන්නේ. වෙන එකක් නෙමෙයි අපි කෑ ගහන්නේ ඒකට. ඉතින් එතුමගෙන් ඒක අතපසු වුණා. ඒවට ඕන නීති ගේන්න පුළුවන් අතපසු වුණා. ඉතින් මං කැමති මෙතන මමයි එතුමාපත් කරපු නිසා ඒ අතපසු වීම ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඉච්චරයි. වැඩි ඉවරයි. ඉතින් තවත් ප්‍රකාශ කරන්න වැඩන්නේ. ඕකයි කතාව. අර පළපුරුද්ද තිබුණ නැහැ. ඉතින් මොනවා කරන්න? මම ඉගෙන ගත්තා මින් පස්සේ පළපුරුදු තියෙන ඇයට බාර දෙන්න කියලා. ඉතින් මේ සැරේ අපේ අධිකරණ ඇමතුමට බාර දුන්නා. ඒවා ප්‍රකාශ කරන්න එච්චරයි තිබුණේ. ඉතින් අපි මේ ගැන බය වෙන්න එපා. අපි ආඩම්බර වෙන්න ඕනේ. අපේ රට 1933 ඉඳන් මේක ආරක්ෂා කරලා තියෙනවා. වෙන එක රටක් නැහැ ඒක කරපු එක. අපි විතරයි කරේ. අපි ඒක තනියම කරා. මේ ගාල්ලේ කොළඹින් යාපනයෙන් පටන් ගත්ත එක මොකද්ද? රෝමානු ලන්දේසි ක්‍රමයත්, බ්‍රිතාන්‍ය ක්‍රමයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්. ඉතින් ඒක අපි ආරක්ෂා කරගන්නකොට ඔබේ උරුමය, මේ ගාලු ඉතිහාසයේ උරුමය ගැන ආඩම්බර වෙලා ඒ ගැන පොතක් ලියන්න ඔයගොල්ලෝ ඒක ප්‍රකාශ කරනවා නම් ආණ්ඩුවෙන් මුදල් ටික දෙන්න.